මහසංගරත්තයෙන් අවසරයි. ජාත්‍රික ජන බලවේගයේ නායක ආදරණීය අනුර කුමාර ඉසාරායක සහෝදරයාගෙන් අවසරයි. එවැගේම හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය නිහල් කලපත්ති සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ විධායක සභික සියලු දෙනාගෙන් අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය වසර 74ක පාලනයෙන් පසු ආසියා පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය බවට පත් වී තිබුණු අපේ රට අද අනාථාගාරයක් බවට පත් වෙලා තියෙනවා. අනාථාගාරයේ වැසියන් වෙන අප අද අපි මහපාරේ අනාථයන් බවට පත් වී තිබෙනවා. ඔබ දන්නවා මේ අවස්ථාවේදී මේ තත්ත්වය තුළ ජාතික විද්‍යා සංවිධානය වශයෙන් අපි ඇයි මේ දේශපාලනයට ආවේ කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමැති. මේ රටේ විද්වතුන් සිදු වෙනකොට අපේ රටේ විද්වතුන් වශයෙන් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු වෙලා මානව හිමිකම් සංවිධානයක් හදාගෙන 2005 වෙනි කාලේ ඔබ වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම රාජපක්ෂ පාලන කාලය තුළ අතිමහත් විදියට මැතිවරණ දූෂණ සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී අපි නෙම් කියලා එහෙම නැත්නම් මැතිවරණ නිරීක්ෂණ ජාලය කියලා සංවිධානයක් හදාගෙන ඔබගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටියා. ඒ වගේම තමයි 2017 අවසාන කාලේ ඒ වගේම 2018 මුල් කාලේ වෙනකොට අපිට පෙනී ගියා මේ රට පත් වෙන්නේ අගාධයකට. මේ රට අද පත් වෙන තර අපි එදා දැක්කා. ඒ නිසා අපි රට වටා හුදකලාව හිටි සියලු විද්වතුන් එකතු වෙලා ජාතික විද්වත් සංවිධානය කියලා සංවිධානය බිහි කරගත්තා. ඔය සංවිධානය බිහි කරගෙන අපි මේ රට ගොඩනැගීමට අවශ්‍ය හැකියාව ඇති වැඩපිළිවෙලක් හදුවා. මේ ජාතික විද්‍යා සංවිධානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ප්‍රාමාණික බුද්ධිමතුන්, වෘත්තිකයන් රාශියක් එකතු වී හදාගත්ත සංවිධානයක්. ඊට පස්සේ අපි කල්පනා කරා මේ අපි දේශපාලන පක්ෂයක් නෙවෙයි, දේශපාලන පක්ෂයක් නොවන නිසා අපිට මේක ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන එක. ඔබ අහලා ඇති දැනට කියවෙනවා ඔය සමහර තැන්වල නිර්පාක්ෂික කියලා. නිර්පාක්ෂික කියලා එකක් නෑ කොහෙවත්. නිර්පාක්ෂිකයන්ට බලය ගන්නත් බෑ, බලය ක්‍රියාත්මක කරන්නත් බෑ. මේ රටේ කිසියම් බලයක් ක්‍රියාත්මක කරනනම් ඒකට දේශපාලන අධ්‍යක්ෂකක් තියෙන්න ඕන. දේශපාලන අධ්‍යක්ෂකක් ඇති ලදරුවන්ට රටක් පාලනය කරන්න බෑ. එහෙනම් නිර්පාක්ෂික අතහැරලා දාන්න, නිර්පාක්ෂික කතාවක් නෑ. ඒ නිසා තමයි අපි තීරණය කරේ අපිට හොඳ දේශපාලන පක්ෂයක් අපි තෝරා ගත යුතුයි ජාතික විද්‍යුත් සංවිධානය විදියට. එතෙන්දී අපේ විද්‍යුතුන් එකහෙලා බැහැර කරා මේ රට පාලනය කර මෙතෙක් පාලනය කර සියලුම දේශපාලන පක්ෂ. ඔවුන් මේ රටට අත්තර දී තියෙන ඉරණම නිසා ඔවුන්ට මේක කරන්න බැහැ කියන එක තීරණය කරා. ඊට පස්සේ අපි කල්පනා කරා මේකට සුදුසුම පක්ෂය මොකද්ද කියලා. එතෙන් තමයි අපි තේරුම් ගත්තේ සහ කල්පනා කරේ මේ සඳහා හොඳම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා. ඒට දේශපාලන සුජාතභාවයක් තියෙනවා, දේශපාලන නිකල්භාවයක් තියෙනවා, දූෂණයෙන් තොර පිරිසක් ඉන්නවා. ඒක තමයි බලව පක්ෂය කියලා අපි තීරණය කරා. ඒ නිසා අපි ඊට පස්සේ බිහි කරගත්තා මේ ජාතික ජන බලවේගය. අද ඉදිරියේ ඔබ මේ රට බලයට පත් කරන්න තියෙන එකම සුදුසු පක්ෂය මේ පක්ෂය පමණයි. එය හැර වෙනත් පක්ෂයක් නැහැ. මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මෙතන ඉන්න සියලු දෙනා සියල්ල තීරණය කරලා හමාරයි කාටද මේ බලය පවරන්නේ කියලා. බලය පවරන එකම පක්ෂය ජාතික ජන බලවේගය. හැබැයි මම ටික එකක් කියන්න ඕනි. තවමත් ඉන්නවා රාජපක්ෂලාගේ, ඒ වගේම රණවිරම සිංහලාගේ, චම්පික රණවර්තලාගේ, විමල් වීරවංශලාගේ
අදෝ වාතයත් සුවඳයි කියලා හිතාගෙන ඉන්න පිරිසක්. මං කියනවා නෑ උන්ගේ අදෝ වාතය රට විතරක් නෙවෙයි ලෝකයම ගැදගස්සලා තියෙනවා. ඒ හින්දා මුම් පන්නා දාන්න ඔබට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මාණියන වෙනවා ඔබ සුදු ස්තුතියි. ඔබව ආමන්ත්‍රණය කරනු ලැබුවේ හම්බන්තොට දේශේ ජාතික ජනබල වේගයේ විධායක සභික හිටපු